අන්න අදත් හරියටම හවස 6ට අපි ඇවිල්ලා ඉනවා රෙකෝඩ් බා එක. ඉතින් අද දවසේදීත් අපි සුවිශේෂී පුද්ගලයෙකු මෙතෙන්ට ගෙනල්ලා තියෙනවා. ඒ වගේම තමයි මම ඔයගලන්ට මතක් කරන්නම් අපිට කෝල් කරන්න. අද දවසේදී අපි සින්දු දෙකක් දෙනවා. එන්නේ සින්දු දෙක ඔයගලන්ට කියලා ඔයගලන් ආසම කරන ආටිස් එක කතා කරන්නත් ඔන්න අද දවසේදී ඔයගලන්ට අවස්ථාවක් ලැබෙනවා. මම ඔයගලන්ට නම් එක මතක් කරන්නම් 01173272 කියන නම් එකට කතා කරොත් ඕගලන්ට අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඉතින් ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නවා අද වෙනස්ම තැනකින් තමයි අපි මේ අපේ අද වෙනස් වෙලා ගොඩක් දේවල් වෙනස් වෙලා. ඉතින් ඒ වගේම තමයි අද ඇවිල්ලා ඉන්න ආටිස් කවුද කියලා මම මතක් කරන්නම්. හරි විශේෂ කෙනෙක්. සින්දු 900කට වඩා ප්‍රමාණයක් කළා තියෙන කෙනෙක්. ඉතින් ඔන්න අද දවසේ අපේ ආටිස් තමයි අජිත් මුතුකුමාරණ. ආයෝ අනගේ. ආයෝවන්. හරි අපි එහෙනම් වැඩ විස්තර කතා කරන්න කලින් සින්දුවකට ගිහිල්ලා මෙමු. What?
සින්දුවකුත් අපි කිව්වා ඒ වගේම තමයි මම මතක් කරන්නම් අද දවසේදී ඔයගලන්ට කියන්න පුළුවන් සින්දු දෙක. ඒ වගේම තමයි අපිට කෝල කෙනෙකුත් ඉන්නවා මේ වෙලාවේ. අයි අපි මතක් කරමු අපි අද දවසේදී අපේ කෝලසට කියන්න පුළුවන් සින්දු දෙක. අපි කියමු මගේ සුදු අරලියාමල. ඔව්. ඒ වගේම වෙහෙරහේන විහාරය. ඔව්. අනිවාර්යෙන් සුදු අරලියාමලයි වෙහෙරහේන විහාරයේ සින්දු දෙකම ඔයගලන්ට කියන්න පුළුවන් අපිට කෝල් කරලා. අපිට කෝල කෙනෙක් ඉන්නවද? හලෝ තිලිනි ඔකේ හරි කොහොමද තිලිනි ඔයාට හොඳින් ඉන්නවද මාතරින් නේද කතා කරන්නේ ඔව් මාතරි ආ හරි තිලිනි මොකද්ද ඔයාද කියන සින්දුව මම කියන්න වෙන්නේ නැහැ හරි එහෙනම් අපි කියමුද හරි හරි තිලිනි සින්දුව කියන්න පුළුවන් ඔයාට? අගේ මට මියුසික් එක පොඩ්ඩක් ඉස්සෙල්ලා මේ පටන් ගන්නතරම් හෙන්නතෝ ගියා ෆෝන් එක මට ආයි. හරි හරි. අපි ආයෙත් දෙන්නම් තිලිනි ඔයාගේ ටීවී එකේ සද්ද බින්දුවට මඩු කළා ඔයාට ෆෝන් එකෙන් අපි වෙයි අනිවාර්යෙන් ෆෝන් එකෙන් ඔයා සින්දුව කියන්න. ටීවී එකේ සද්ද අඩු කරන්න. තිලිනි. ආ හරි. ඔන්න අපි ආපහු දෙනවා. කර තාක්ෂණික දෝෂ නිසා පොඩ්ඩක් හැරම හැටුණා උනට හොඳට කියවනේ. හරි ඒ වගේම තමයි ඕගලන්ට අනිවාර්යෙන් අපිට කෝල් කරන්න පුළුවන් මං ආයෙත් නම්බර එක මතක් කරන්නම් 01173672 කියන නම්බර එකට ඕගලන්ට කතා කරොත් අපිට අනිවාර්යෙන් කෝල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අජිත් අයියා ඉන්නවා අපිට එයාත් එක්කත් කතා කරන්න ඕගලන්ට අවස්ථාවක් තියෙනවා අනිවාර්යෙන් දිගටම රැඳිලා ඉන්න ඕගලන්ට අවසානයේදී දැනගන්න පුළුවන් කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. ඉතින් අපි දැන් මම කතා කළා හරියන්නේ නැහැ නේ මාව එළියට දායතව ටිකකී අජිත් ආටිස් ඉදින්දි මම කතා කරනවා හරි. අයි ඉතින් මොනවද මේ දවස්වල වැඩ කටයුතු? මේ දවස්වල තිලංගේ අපි බෑන්ඩ් එක ෂෝ තිබුණා ගොඩක්. ඉතින් ඒ ටික කරගෙන යනවා. ඊට අමතරව මම මියුසික් ඇකඩමි එකක් පටන් ගත්තා. මොකද දකුණු පළාත නියෝජනය වෙන සංගීත පන්තියක්. ඒ කියන්නේ ඉගෙන ගන්න කෙනෙකුට හොඳ අවස්ථාවක්. ඉතින් ඒක පටන් ගත්තා තව දවස් 3ක් වගේ අතළඟ තියෙන ඔක්කොම වැඩි වෙලයි. ඉතින් ඒක තමයි මගේ දැනට තියෙන අලුත්ම මගේ මම ට්‍රයි කරා ගොඩක් මොකද දකුණේ ඇත්තටම මියුසික් අපිට ගොඩක් අඩුවෙන් තියෙන්නේ. ඉතින් ඒක නිසා දැනට මම වැඩ ටික කරගත්තා. තව පොඩි දවසකින් අලුත් දෙයක් කරනවා. හරි. අයියා ඉතින් සින්දු 900ක් කියලා තියෙනවා දැනට. CDs 56ක් වගේ ගණන් කරලා තියෙනවා. කොහොමද හිතන්නේ? විශාල CDs ප්‍රමාණයක්, විශාල සින්දු ප්‍රමාණයක් කොහොමද හිතන්නේ? ආඩම්බරයක් ඇති. ඔව් මම කියන්නේ ටාගට් එකක් තිබුණ නැහැ මම මෙච්චර කරනවා මෙහෙම කරනවා කියලා. නමුත් ඉතින් ඒක මොනවා වෙනවා. දැන් මොකද දැනට තියෙන ට්‍රෙන්ඩ් එක වැටිලා පොඩ්ඩක් තියෙන්නේ. ඒ කියන්නේ තනි තනි සින්දු වෙන නිසා CDs එන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. නමුත් ඉතින් අපේ උත්සාහය තමයි වැදගත්ම දේ. අනිවාර්යෙන්ම. ඒක නිසා දැනට කරගෙන යනවා. ඉතින් CDs විදියට දැන් එනවා ගොඩක් අඩුයි. නමුත් මම මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ මගේ 56 වෙනි CD එක රිලීස් කරා. CD එකක් එන්නේ නැහැ දැනට කරන්න ගොඩාක් අමාරු තත්ත්වයක තියෙන්නේ. ඒ ආර්ටිස්ලා ගොඩක් ඉන්නවා කරගන්න අමාරුයි මොකද ඒකක් වියදම.
ඒ වගේම දැනට මේ රින්ටෝන්ස් එක්ක ඉතින් පොඩ්ඩක් හැප්පෙන නිසා ඉතින් තනි තනි සින්දු තමයි එන්නේ. හරි අනිවාර්යයෙන්ම ඔන්න ඉතින් අපිට තවත් කෝල කෙනෙක් ඉන්නවා. ශෂිනී. තවත් කී? කොහමද ඔයාට කොහෙන්ද කතා කරන්නේ? මම ගොඩක් දුරින් ඉන්නවා කිය මම පස්සෙන් කතා කරන්නේ. හරි පස්සෙන් කතා කරන ශෂිනී ඔයා මොකක්ද අද කියන සින්දුව? හරි එහෙනම් ඔන්න අපි ඔයාට සින්දු දෙනවා ඔයාට කියන්න පුළුවන්. ශෂිනීට ලස්සන කටහඬක් තියෙනවනේ. Thank you ඔක්කේ. හරි ශෂිනී ඔන්න අජිත් අයියා ඉන්නවා කතා කරන්න පුළුවා. හලෝ අජිත් අයිය කොහමද? ආ ශෂිනී හොඳයි. ඔයා හොඳට සින්දුව කිව්වා. Thank you අයිය. හරි ශෂිනී ඔන්න ඉතින් ඔයා ආසම ගායකයෙක්ව අපි අද ගෙන්නලා තියෙනවා. ඉතින් අපි ඒ වගේම තමයි සින්දුවකටත් යන්න ඕනේ. අජිත් අයිය සින්දුව කියමු නේද? කියමු. හරි ඕනනම් අන්න අජිත් අයියගේ සින්දුවක් බලන්න පුළුවන් ඔයගලන්ට. සඳනුබදෝ මේ ලෝ ජීවිකතරේ
කලින් අපි මේ මෙන්න මේ පුංචි බ්‍රේක් එකට ගිහිල්ලා යමු. අපිට කෝල්ස් කෝලස්ලා ගොඩාක් ඉන්නවා රින් වෙනවා රින් වෙනවා අපිට ආන්සර් කරන්න බැරි වෙන තත්ත්වයක් තියෙනවා අද දවසේ අයියට කෝල් කරන්න ගොඩාක් කට්ටිය බලාගෙන ඉන්නවා ඉතින් මම මේ සින්දුව ගැන අහන්නම් එක්ස්පීරියන්ස් එකක්ද මේ සින්දුව නෑ මේක ඇත්තටම මගේ යාළුවෙක් ලිව්වේ මේක සර් කෙනෙක් හිටියා වජිර කියලා වජිර කමල් කියලා මගේ පන්ති හිටපු යාළුවෙක්
හම්බෙන් සිදු වෙච්ච සිදුවීම. ඉතින් මේකේ පොඩි අත්තකුත් තියෙනවා. අහහ වජිරගේ එක්ස්පීරියන්ස් එක. වජිර කමල් කියලා මගේ බෝයි කෙනෙක්. ඒදි එයාගේ පොඩි ප්‍රශ්නයක් වුණා. ඉතින් ඒක පොඩි වෙලාවකදී හැදිච්ච සින්දුවක්. නමුත් ඒක ජනප්‍රිය වුණා. ලස්සන සින්දුවක් ලස්සන තේරුමක් තියෙනවා. ඉතින් ඔන්න අපිට කෝල් කරගෙන ඉන්නවා. හලෝ. හලෝ. කතා කරන්න කවුද මේ? මම චාන්දනි. චාන්දනි කොහෙන්ද කතා කරන්නේ? මම හරිගෙන ඉඳන්. හරි චාන්දනි මොකද්ද ආද කියන සින්දුව? මම කියන්නේ වෙහෙර කියන. ආ හරි. අද හැමෝම කියන්නේ සින්දුව. ඔයා ඒ සින්දුවට ආසද? ඔව් මම ඒකට ආසයි. හරි එහෙනම් ඔන්න ඔයාලට සින්දුව කියන අවස්ථාවක් දෙනවා. චාන්දනි මොකද උනේ? චාන්දනි? ඔව් ඉන්නවා. ආ මොකද උනේ? හලෝ මම කිව්වා. හරි හරි. කමන්නේ චාන්දනි ඔන්න කතා කරන්න අපි අවස්ථාවක් දෙනවා ඔයාට. චාන්දනි? ආ චාන්දනි ලයින් එකේ නැල්ලු කමන්නේ. ඉතින් ඔන්න අපි අනිවාර්යෙන් ඔලන් අපිට කෝල් කරන්න 01173762 කියන නම්බරයකට අපි සින්දු දෙකක් දෙනවා. ඒ සින්දු දෙක ඕගලන්ට කියලා ඕගලන් ආසම කරන කෙනෙක් අද ඇවිල්ලා ඉන්නවා. එයත් කතා කරන්නත් පුළුවන්. ඉතින් අය අපිට බෑන්ඩ් එක ගැන විස්තර කියන්නකෝ. බෑන්ඩ් එක දැන් මේ දවස්වල ප්‍රසංග පැවැත්වුවා අවුරුදු මාසෙකට තුන දැන් නම් මේ වැස්සේ ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ සංගීත කණ්ඩායම හැමෝටම මේක බලපාලා දිනවා. ඒ වුණාට ප්‍රේක්ෂකයන්ට නම් වැස්සක් වුණේ. අනිවාර්යෙන් ඕගලගේ බෑන්ඩ් එකේ සින්දුවක් කියනවා කිව්වත් ෂෝ එකක් තියෙනවා කිව්වත් අනිවාර්යෙන් එනවා. එනවා ඇත්තටම මම ජනතාවට ප්‍රේක්ෂක ජනතාවට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද සකුරාරේ සංගීත කණ්ඩායම අපි උස්සලා යම් කිසි තැනකට අපි දකුණෙන් ආවේ. ඉතින් දකුණේ සංගීත කණ්ඩායම ගොඩක් නෑ, බොහොම පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් එතනින් ගොඩක් ඉස්සරහට අපිව ගෙනාවේ අපේ ප්‍රේක්ෂක ජනතාව. ඒගොල්ලන්ට ස්තුතියි කියලා කියන්න මුලින්ම. ඉතින් සින්දු කියාගෙන දැනට යනවා සාමාන්‍ය විදිහට හැමදේම වෙනවා. හරි ළඟදිම තියෙන ෂෝ එක මොකද්ද? ළඟදිම කරන්න බලාපොරොත්තු වෙන. ඔය දැනට මගේ අලුත් සින්දුවක් කරනවා. දැන් සින්දු දෙකක් තියෙනවා දැන් කරන්න. ඒ අලුතෙන් තියෙනවා ඔයා කොහෙද ඉන්නේ කියලා අලුත් සින්දුවක් දැනට කරගෙන යනවා. රතු පාට හැන්දෑව කියලා තව සින්දුවක් කරගෙන යනවා. දැන් ඒක මොකද මගේ මේ CD 56ටම මම වීඩියෝ මොනවත් කරලා නැහැ. පළවෙනි වීඩියෝ එක දැනට තව ඒක ළඟදිම. ඔන්න පළවෙනි වීඩියෝ එක ළඟදිම රිලීස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක අමුතුම විදිය ගීතයක්. මම අහන්නම හිටියේ ඇයි මේ දැන් රැල්ල වීඩියෝ කරන එක? ඔව් මොකද ඒක වෙනසක් වෙන්න ඕනි. මොකද ඇත්තටම මොකද දැන් වීඩියෝ එක මම මෙච්චර කාලයක් වීඩියෝත් එක්ක නෙමෙයි හිටියේ. ඉතින් දැනට ඒ වුණාට සින්දු ප්‍රසිද්ධ වුණා. සින්දු ප්‍රසිද්ධ වුණා. ඉතින් මම හිතන ප්‍රසිද්ධ ඇති කියලා. අනිවාර්යෙන් ප්‍රසිද්ධයි. ඉතින් දැනට මම කල්පනා කරා මොකද මේ දැන් වීඩියෝ එකත් එක්ක ඉන්න කියලා. මොකද ෂෝ වලට ගියාම ගොඩක් කට්ටිය ඒක නිකන් දරුණු විදියට කියනවා අපිට. ඇයි කරන්නේ නැත්තේවා? මෙහෙම අපි ආසයි මේක පේන්න නැහැ. ඉතින් ඒක නිසා මම කල්පනා කරා ඉතින් ඒක කරමු කරොත් හොඳයි කියලා. ඉතින් අපි ඒ කියන්නේ අයිඩියා එකක් තියෙනවා මියුසික් වීඩියෝ එකක් කරන්න නැත්නම් අත ගහලා තියෙනවා නේද? නෑ අත ගහලා තියෙනවා. දැනට වැඩේ සින්දු දෙකක් තියෙනවා. එකක් ඔයා කොහෙද ඉන්නේ කියලා ආසංක කර්මාත්ම මහත්මයා ලියපු ගීතයක්. ඒක දැනට අපි වොයිස් කරලා ඉවරයි. දැනට ඒක ඉදිරි වැඩ ටික ලොකේෂන් බලලා ඒක කරනවා. තව රතු පාට හැන්දෑව කියලා ලහිරුගේ සින්දු. අයියා මොකටද ඒ සින්දු දෙකෙන් ආසම? සින්දු දෙකට මම ආසයි අලුත්ම දෙක. පොඩි කෑල්ලක් මම කියන්නේ කිව්වොත් මොන සින්දුවද කියන්නේ? සින්දුව කියන්න පුළුවන්. ඉතින් මොකද දැන් මොකද සින්දුව අලුත් තාම. හරි. අපි වෙලාවත් බලලා බ්‍රේකින්ට ගිහිල්ලා අනිවාර්යෙන් ඊළඟ සින්දුව කියමු. හරි. හරි ඔන්න බ්‍රේකින් පස්සේ අපි ආපහු ඇවිල්ලා ඉන්නවා. ඉතින් මගේ රික්වෙස්ට් එකේ විදිහට කියන්න පුළුවන් නේ ඉතුරු සින්දු කෑල්ලක්. හරි. යන්න බෑ කියලා යන්න බෑ. ඔව් නැත්තම් යන්න දෙන්නේ මං තියාගෙන හරි කියනවා. කියා ගන්න ඕනේ සින්දුව. හරි අයියා සින්දුව කියන්න. ඒක අලුත් සින්දුවක් අලුත් අර්ථයක් තියෙන ජූටි කැල්ලක් කියමු. හරි ජූටි කැල්ලක් කියමු. ඔයා කොහෙද ඉන්නේ? හිතා ගන්න බෑනේ. දිවා Thank you.
ඉරෝෂිකා ඔය අජිත් අයියාගේ ෂෝස් වලට ගිහිල්ලා තියෙනවද මම ගිහිල්ලත් නෑ මම කියලාත් නෑ මිදිත් වල සින්දුවක් හොයෙද්වත් ආ ඔය ෂෝස් වලට ගිහිල්ලත් නැද්ද බලන්න නෑ අජිත් අයියාගේ තීසාන තියෙනවා අයියෝ යන්නකෝ එහෙනම් අයියෝ මොකද අලුත්ම ෂෝ එක ළඟදීම කරන්න ඔන්න අපි ඔයාට ෆ්‍රී ටිකට් එකක් දෙන්න මම කතා කරලා දෙනවා දැන් මොකද එලිමාන් ප්‍රසංග තියෙනක මොකද රැට ගොඩක් තියෙන ඉතින් එන්න අමාරුයි මොකද එන්න පුළුවන් සීමිත පිරිසක් ඉන්නේ ඉතින් ඒගොල්ලන් මම හිතන්නේ එන්න බැරි කට්ටිය ගොඩක් දුරට වීඩියෝස් බලනවා ඒ කියන්නේ අපි දැනට ලයිව් පැත්තේ අනිවාර්යෙන් ඒ එන්න බැරි කට්ටිය වෙනුවෙන්ම තමයි එන්න බැරි කට්ටිය එන්න පුළුවන් කට්ටිය වෙනුවෙන්ම තමයි අන්න අපි අද ගෙනල්ලා ඉන්නවා ඉතින් ඔයගොල්ලන්ට අපිට කතා කරන්න පුළුවන් ඉතින් මට හිතෙනවා ආයෙත් සින්දුවක් අහලා එන්න එහෙමද හරි අපි සින්දුව
තරෝ කියන්න පුළුවන් සාමාන්‍යයෙන් ගෑනු කෙනෙක් පිරිමි කෙනෙකුට කියන්නත් පුළුවන් තරෝ කියලා හසේ තරුවටත් කියන්න පුළුවන් සින්දුවේ ඩබල් මීනින් තියෙනවා නෑ ප්‍රශ්නේ වගාරි නේපා කවුද අයියාගේ තරෝ නෑ ඒක සින්දුවක් විතරයි ඒක කෙනෙක් නලුතා ඒක සින්දුවක් විතරයි ඉතින් ඒක සින්දුවේ මීනින් දෙකක් තියෙනවා වසන්ත කියලා මගේ යාළුවෙක් ලිව්වේ මේක ගොඩක් වරණ සින්දුවක් ගොඩක් ජනප්‍රිය වුණා ඉතින් ওই සින්දුව වලින් තමයි මම ආවේ ඉතින් ඒක හොඳ සින්දුවක් හරි ඔන්න අපිට කෝල කෙනෙකුත් ඉන්නවා How the may? Hello, my name is Deepika. Deepika. Oh. Deepika, who is the Katakaran? Ajita is the Ah, hari. Deepika, where is the Katakaran? Pulang Ajita is Hello, Hello, how is Ajita? How are you? How are you? How are you? How are you? Hari Deepika. Oh, Deepika, how are you? How are you? How are you? How are you? හරි අපි ඔයාට සින්දුව දෙන්න සින්දුව කිව්වා ඉ තින් ඔයා අනිවාර්යෙන් රැඳිලා ඉන්න අපිත් එක්ක ඔයා තම ඉස්කෝලේ යන කෙනෙක්ද
හරි ඔන්න ඉතින් අනිවාර්යෙන්ම රැඳිලා ඉන්න අපි ඉත එක්ක ඒ වගේම තමයි ඕගලන්ටත් කෝල් කරන්න පුළුවන් අපිට මම නම්බර් එක මතක් කරන්නම් 0111 733 72 62 ඉතින් අපි මේ බ්‍රේක් එක දෙනවා ඊට කලින් අපි ඔව් අපි බ්‍රේක් එකට ගිහිල්ලා යමුකෝ ඊට කලින් ඊට පස්සේ අපි කතා කරමු හරි ඔන්න අපි ආයෙත් ආවා ඉතින් ඕගලන්ට තාමත් කෝල් කරන්න වෙලාව තියෙනවා අපිට අනිවාර්යෙන් කෝල් කරන්න අජිතයි අපිත් එක්ක ඉන්නවා කතා කරන්න ඕගලගේ අදහස් කියන්න මෙන්න මේ තැන්වල ෂෝස් තියන්න කියලා කියන්න අපිත් එක්ක සින්දු කියන්න අපිට කෝල් කෙනෙකුත් ඉන්නවා ඊට කලින් අපි පොඩ්ඩක් කතා කරලා තිමු අයියා දැන් මොනවාද අලුත්ම විස්තර තව මොන හරි දැනගන්න ප්‍රේක්ෂකයන්ට කැමති විස්තර ඔව් ඉතින් අසින්දු තමයි ඉතින් අපි අලුතෙන් කරන්න දින අපි බෑන්ඩ් එකේ වෙනසක් වුණා මොකද අලුතෙන් ආව සමාජික මාරු කරන يعني අපි චේන්ජ් කරනවා සාමාන්‍යයෙන් ඒ අලුත් කට්ටිය එකතු වෙලා දිනවා දැන් වෙනස් වෙච්ච අලුත් මොනවා අලුත් වෙලා වෙනස් වෙලා ඉතින් මියුසික් කියන්නේ අලුත් වෙන්න ඕන මම හිතන්නේ බෑන්ඩ් එකක් වුණත් ටිකක් කැඩෙන තරමට බෑන්ඩ් එක ටිකක් හොඳට ඉස්සරහ යනවා ශක්තිමත් වෙනවා ඉතින් ඒ වගේ අපිත් පොඩි පොඩි වෙනස්කම් කරනවා ඉතින් සාර්ථකයි වෙනස්කම් කරලා ලොකු වෙනසක් යාර තමයි බලාපොරොත්තු වෙන්නේ අන්තිමේටම අනිවාර්යයෙන්ම ඉතින් ඔන්න අපිට කෝල කෙනෙක් ඉන්නවා වරුණි හලෝ හලෝ වරුණි ඔව් කතා කරනවා හරි වරුණි මොකද්ද ඔයාද කියන සින්දුව සුදාරිය මාලිය කියන සින්දුව අයියෝ ඒ සින්දුව එච්චර ආස ආසයි එකතරා මේ හැම සින්දුවකම ආසයි ආ ඒ සින්දුවට ආස විශේෂ හේතුවක් තියනවද වරුණි ඒක ලස්සනයි ඉතින් ආ හරි හරි ඒක ලස්සනින් ද ඔන්න ඉතින් ඔන්න අපි ඔයාලට දෙනවා ඒ සින්දුව ඔයාලට කියන්න පුළුවන් හරි වරුණි thank you අපිට call කරාට ඒ වගේම තව ඔන්න අපිට තවත් call කෙනෙක් ඉන්නවා hello hello හරි ඔයාගේ නම මොකද්ද hello සඳුනිකා ඔයා මොකද්ද කියන සින්දුව සඳුනිකා අපිට ඔයාව ඇහෙනවා දෙහෙරේ හේන විහාරේ හරි අපි සින්දුව දෙනම් ඔයාලා සින්දුව කියන්න පුළුවන් හරි
ඉතින් ඔයත් ලස්සනට සින්දුව කිව්වා අනිවාර්යෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න දැන් අජිත් අයියා මාර ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්නේ කවුද වින කවුද වින කවුද වින කියලා ඉතින් අනිවාර්යෙන් අයියේ මට රහසින් විනාගේ නම පොඩ්ඩක් කිව්වත් දැන් කියන්න බලන්න හරි 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 ඔන්න සිංහ ඔන්න අද දවසේදී ජයග්‍රාහකාවක්ව තමා තෝරගෙන තියෙන්නේ පස්සයාලේ ශෂි ශෂි තමා අද දවසේ ජයග්‍රහණය කළා තියෙන්නේ ශෂිට සතුටුයි දැන් කෑ ගන්නවා තිය ආවන්දේ නෝන් කියලා හරි ශෂි ඔයා තමා අද දවසේ ජයග්‍රාහකාව ඉතින් අපි තෙක් ලබන සතියේත් රැඳිලා ඉන්නේ වගේම තමයි අද දවසේදී 48 වෙනි උපන්දිනය සමරන ස්වර්ණා මෙනවියට අපි බොහෝම ආදරෙන් මතක් කරනවා සුබ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඉතින් අද අපිත් එක්ක එකතු වුණාට අජිත් අයියා ඔයාලට බොහෝම ස්තුතියි ගොඩාක් කාර්ය බහුල පුද්ගලයෙක් ෂෝස් තියනවා දිගට හරහට එන්න වෙලාවක් නැහැ ඉතින් අපේ ආරාධනාව පිළිගෙන අදාට බොහොම ස්තුතියි කියන්න දෙයක් තියෙනවා නම් අන්තිමටම ප්‍රේක්ෂකයන්ට නැත්තම් වැඩසටහන ගැන අපේ ඇත්තටම හොඳ ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් මම මොකද ගොඩක් පේනවා අඩුයි. එහෙම සිද්ධියක් තියෙනවා කවුරුත් මට කියනවා. ඉතින් ඔයගොල්ලන්ගේ නෑ ප්‍රෝග්‍රෑම්ස් වලට මේමයි මේමයි කියලා. ඉතින් හොඳ වගේම නරක නරක වගේම හොඳ වෙනවා. ඉතින් හොඳ ප්‍රෝග්‍රෑම් එක මොකද රෙකෝඩ් බාර් එකේ නමත් අපිට සෙට් වෙනවා. මොකද මමත් ඉස්සර රෙකෝඩ් බාර් එකක් කරේ. ඉතින් ඒක නිසා නමත් සෙට් වෙනවා. ඉතින් ඒක නිසා සංගීත ඇත්තටම මොකද දෙරණු ටීවී කියන්නේ බැලුවොත් දැන් මේ දිගේ ගොඩක් හීට් එකට ගියා. හොඳ වැඩසටහන් ගොඩක් තියෙනවා. ඉතින් මියුසික් කරන හැමෝටම ගොඩක් අතහිත දෙන තැනක් ඉතින් ජයවා දෙරණ හරි අයියේ ඇත්තටම ගොඩක් දුර ඉඳන් ආවේ ඒකට බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම තමයි බීනා වාදක කණ්ඩායමටත් අපි බොහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ ඉතින් අපි ගීතයකින් වැඩසටහන ඉවර කරන්න යන්නේ ඒ වගේම තමයි මම මතක් කරනවා ලබන සතියේ හරියටම 6ට අපි එනවා ඔයගලගේ නිවසට ඉතින් අපිත් එක එකතු වෙන්න සුදු අරලියා මල
مات دن عوز